අද දවසේ රාජ්‍ය නිලධාරීන්ට ඉතා බරපතල විදිහට චෝදනා එල්ල කරමින් කටයුතු කරන කණ්ඩායම් තමුන්ට බාර දීලා තියෙන තමුන් ඍජුවම වගකීතු ආයතනවලට කරමින් තියන්නේ කුමක්ද කියන කාරණේ පැහැදිලි කිරීම සඳහා උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරී ආත්මා ජයරත්න මහත්මිය එතුමිය මේ වෙන විට වරප්‍රසාද කමිටුවට කැඳවලා තියෙනවා. ප්‍රශ්නේ වෙන්නේ ජාතික උරුමේ සංවිධානය කියලා ඉවර වෙලා සංවිධානයක් තියෙනවා ලියාපදිංචි කරපු එකක්. මේක 1998 50 අතරදී ලියාපදිංචි කරලා තියෙන්නේ. මේකට පවරනවා ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍රයක් යටතේ ඉඩමක්. එතකොට ඒ දීමනා පත්‍රය යටතේ මේ පවරන ඉඩම භාවිතයට ගන්නකොට ඒ තියෙන පවරලා තියෙන අරමුණ යටතේ යන්න ඕනේ. එහෙම පවරලා නැතිනම් ඒක භාවිතා කරන්නේ නැත්නම් ඒ ඉඩම පවර ගන්න ආපහු පියවර අරගෙන තියෙනවා. ඒ කියන්නේ 1999 තමයි මේ ඉඩම දීලා තියෙන්නේ මේ ජාතික උරුමය කියන සංවිධානයට. ඒ ඉඩම 2001 දී පවරගෙන තියෙනවා. ඒ කියන්නේ භාවිතයට ගන්න නැtei ඒ කියන කාරණා මත. ඊට පසු වෙන්නේ මේකේ ගොඩනැගිලා තියෙන මේක ඊට පස්සේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිරි කරනවා. ඒකට බෙදම් කරනවා මේ රජයේ මුදල් විශාල ප්‍රමාණයක්. එහෙම තියෙද්දි මේ දේපල අනවසරයෙන් භුක්ති විඳිනවා. මේ දේපල මේක ඇතුලේ තියෙන එක ගොඩනැගිල්ලක් පොහොර කඩේකට කුලියට දීලා ඉවර වෙලා මේ සංවිධානය මේ ජාතික උරුමය සංවිධානය ආදායම උපදිනවා. ඒ ආදායම රජයට දෙන්නේ නැහැ. සහ තවත් ගොඩනැගිල්ලක් වෙන විවිධ උත්සවවලට සංවිධානය කරලා ලබා දීලා ආදායම උපදිනවා. ඒක දෙන්නේත් නැහැ. ඒක නිසා මේක අනවසර අත්පත් කර ගැනීමක් නිසා තමයි උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරී ඉඩම් ආඥා පනත අනුව මේ භූමියෙන් මේ ඉවත් වීම සඳහා නියෝගයෙන් නිකුත් කරන්නේ. එතකොට මේ ඉවත් වීමේ නියෝගය නිකුත් කරනකොට ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකයක් අවශ්‍යයි. කිසියම් කෙනෙක් රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඉන්නව නම් හරි, එතන දේපල භුක්ති විඳිනව නම් හරි, ග්‍රාම නිලධාරිවරයා වාර්තා කරන්න ඕනේ මෙන්න මේ වසමේ තියෙන මෙන්න මේ ඉඩම සම්බන්ධයෙන් මෙහෙම කටයුතු කරනවා කියලා. එතකොට ඒ පුද්ගලයාගේ නමක් දාන ඕනේ. එතකොට ග්‍රාම නිලධාරිවරයා පුද්ගලයාගේ නම විදිහට අනුරාධ ජයරත්න මහතාගේ නම දැම්මෙන් පස්සේ තමයි ප්‍රාදේශීය ලේකම්වරිය ඉවත් කිරීමේ නියෝගය නිකුත් කරන්නේ 2023 දෙසැම්බර් 29 වගේ. දැන් වරප්‍රසාද කමිටුවට ගේන්න හේතුව තමයි තමුන් ඒ අවස්ථාවේ මේ සංවිධානයේ සභාපති නෙමෙයි. ඒක නිසා මේ නම සඳහන් කිරීම මත තමුන්ට අපහසු වුණායි හෝ මොකක් හරි කියලා වරප්‍රසාද කඩුණායි කියන කාරණය. නමුත් මෙතෙන්දි සිද්ධ වෙන එක කාරණයක් ගැන කියන්න තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරියව සංචිතයට මාරු කරනවා. එතකොට ප්‍රාදේශීය ලේකම්වරිය සංචිතයට මාරු කළාන් පසු ඇයට සිද්ධ වෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට එන්න. හැබැයි ටික දවසක් ගියාන් පස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇව හිටපු තැනටම මාරු කරනවා. එතකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට මේව නිලධාරණිය මාරු කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කාර්යපටිපාටි සංග්‍රහය කියලා එකක් තියෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත් කරලා තියෙනවා. ඒකේ තියෙනවා 263 තුන වගන්තිය යටතේ තමයි මාරු කරන්නේ කියලා. 263 තුන වගන්තිය කියලා කියන්නේ කිසියම් නිලධාරියෙකුට විරුද්ධව එයා කරපු විෂමාචාරයක් හෝ කුමන හරි කරුණක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කරලා තියෙන වෙලාවක හෝ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන වෙලාවක ගන්න පියවරක් විදිහට තමයි තියෙන්නේ. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ ස්ථාන මාරු වීම අවලංගු කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුදැනුමක් ඇතුව නෙමෙයි මේ මාරු වීම කරලා තියෙන්නේ. ඒක නිසා දැන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ආපහු මෙයා ගන්නවා. මේ මෙතේ මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතය කියලා කියන එක අපේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දැන් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නම් සංචිතය කියන්නේ මොකක්ද කියලා. හැබැයි මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතය කියලා කියන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයෝගේ සංචිතය වගේ නෙමෙයි. ඒක ඇවිල්ලා දඬුවම් දෙන එක ක්‍රියාමාර්ගයක්. ඒ කියන්නේ දේශපාලන උදාහරණ ලක් වෙන. දේශපාලකයන්ගේ ඌමනාවට අනුව කටයුතු නොකරන බොහෝ දෙනෙකුට නම තියෙන වෙන්නේ සංචිතය. සංචිතය කියලා ස්ථානයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නැහැ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ තියෙන එකේ හතරවෙනි තට්ටුවේ මට මතක විදියට නම් අභ්‍යන්තර පාලන අංශය තියෙනවා. ඒක ඇතුළේ රෙජිස්ට්‍රියක් තියලා තියෙනවා. එතකොට විවිධ දේශපාලන ඌමනාකම් මත ස්ථාන මාරු කරන නිලධාරීන්ට කියනවා ඔබ වහාම ක්‍රියාත්මක වන පරිදි සංචිතයට අනුමුතු කරනු ලැබේ, නැත්නම් රාජ්‍ය පරිපාලන අනුමුතු කරනු ලැබේ කියලා මේ නිලධාරී එනවා. ඇවිල්ලා ඉවරලා එයාට අත්සන් කරන්න තියෙනවා සංචිතයේ නිලධාරීන්ට අත්සන් කරනවා කියලා පොතේ. හැබැයි ඒ නිලධාරී අත්සන් කළායින් පස්සේ එයාට වාඩි වෙන්න පුටුවක් නැහැ. පුටුවක් නෙමෙයි, බංකුවක් හෝ පැදුරක්වත් නැහැ. මේසයක් නැහැ. කරන්න කිසිම රාජකාරියක් නැහැ. මේ නිලධාරී මෙතෙන්ට දාලා උදේ අත්සන් කරලා
ආපහු හවස අස්සම් කරන තුරුම නිලධාරියා ඉන්න ඕනේ කොහට හරිවිලා හිටගෙන. එවැනි මේ ඉතිහාසයක් අපේ මේ රාජ්‍ය සේවයේ පුරාම තියෙනවා. මේ ප්‍රාදේශීය ලේකම්වල උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්වරියගේ නම ආත්මජයරත්. මේ ආත්මජයරත් අවසාන වශයෙන් මේ සංචිතයට මාරු කරපු එක්කෙනා. එතකොට මීට කලිනුත් එහෙම තමයි. දැන් මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේදී ඇදෙනවා. අනුරාධජයරත් මහත්තයා මේක ප්‍රකාශ කරනවා, මගේ ආයිතිවාසිකම් කරුණා, ඒක නිසා වරප්‍රසාද කමිටුවට දාන්න කියනකොටම මේකට නැගිටිනවා ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා. නැගිටලා කියනවා මං කියන්නේ වරප්‍රසාද ගැන නෙමෙයි, නමුත් මේ නිලධාරීන් සංචිතයට දාපු එක වැරදි, එහෙම ගෙලුල්ලා. නමුත් ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා ඇමතිවරයෙක් කියලා හිටපු 2015 සහ 2019 අතර රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ගණනාවක් ඇදලා තියෙනවා සංචිතයේ. මේක සමගම විපක්ෂ නායකවරයාත් නැගිටලා සංචිතයේ ඉන්න නිලධාරීන් ගැන කතා කරනවා. ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා කතා කරනවා 13 ලක්ෂයක රජයේ සේවකයන්ට කරපු අසාධාරණයක් කියලා ඉවරලා. නමුත් අපි උදාහරණ වශයෙන් දෙන්නම්, අපි ළඟ සම්පූර්ණයෙන්ම තොරතුරු දෙනවා. එක් අවස්ථාවකදී 2016 පමණ හින්දු කටයුතු අමාත්‍යාංශ කාර්යාලය පවත්වා ගැනීම සඳහා බිල්ඩින් එකක් කුලියට ගන්නවා. ඒ කුලියට ගන්නකොට තක්සේරු වටිනාකම මාසයකට 120,000. නමුත් පසුව අමාත්‍යවරයාට අවශ්‍ය වෙනවා ඊට වඩා වැඩිපුර ගාණකට මේවා කරන්න. ඒක නිසා තක්සේරු දෙපාර්තමේන්තුව අවුරුදු 2කට තක්සේරු කරපු මේ ගොඩනැගිල්ලේ කුලිය හදිසියෙන් වැඩි කරනවා 112,000. වැඩි කරලා 132,000කට දෙන්න ටෙන්ඩර් එකට අස්සම් කරන්න කියලා කියනවා. එතකොට ඒ ටෙන්ඩර් බෝඩ් එකේ ඉන්නවා ජේ සහකාර ලේකම්වරියක් ලංකාතිරේ සේනාරත්න, අනිත් එක්කෙනා සහකාර ලේකම් නිකරිල් කාම් කියලා. මේ දෙන්නම බෑයි කියනවා. බෑයි කිව්වන් පස්සේ අමාත්‍යාංශයේ ලේකම් වී සිවඥානසෝති කියන මහත්තයා ගහනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට මේ දෙන්න අමාත්‍යාංශය සුමුටව පවත්වාගෙන යාමට බාධාවක්, ස්ථාන මාරු කරන්න කියලා. කියපු ගමන්ම අනිත් පැත්තට මාරු කරනවා, සුමුටව පවත්වාගෙන යන්න බාධාවක් නෝ, ඔන්න මාරු කළයි කියලා. ඒකුලන්වත් දානවා මේ වගේ එක තැනකට සංචිතයකට. දැන් මම පස්සේ ඒකුලන්ට පාඩි වෙන විදිහකුත් නැහැ, මුකුත් නැහැ, කරන් රාජකාරියකුත් නැහැ. එපමණක් නෙමෙයි, එතන සිටින ප්‍රධාන ගණකාධිකාරීවරිය, ප්‍රධාන ගණකාධිකාරීවරයා මේ මුදල ගෙවුවේ නැතේ කියලා ඔහුවත් ස්ථාන මාරු කරනවා. ඔහු යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ ඉන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ගණකාධිකාරීවරයා. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉවරලා වාරණ නියෝගයක් ගැනීම නිසා ඔහු මේ මාරු වෙන එක නවත්වනවා. දැන් එහෙම මාරු කරපු කැබිනට් සගයෝ ඉන්න, තමුන්ගේ සගයෝ ඉන්න තැනක තමයි ඔය ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා සිටියේ. ඊට කලින් ඒ වකවානුවම තවත් දෙයක් සිද්ධ වෙනවා. අපි දන්නවා කවුරුත් මේ ඉන්නව අරුන්දික ප්‍රනාන්දු කියලා අමාත්‍යවරේ. අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා එක්තරා අවස්ථාවකදී ඩිස්කවරි 4 කියන වර්ගයේ වාහන දෙකක් අරගෙන භාවිතා කරනවා. ඒ වාහන මිලදී ගැනීමේ ක්‍රමය සම්පූර්ණයෙන් වැරදි. ටෙන්ඩර් ක්‍රියාමාර්ගය ගිහිල්ලා මොනවත් නැහැ. මේ ප්‍රශ්නේ ඇවිල්ලා එනකොට මේකේ මුදල ගෙවන්න තියෙනවා 5,86,00,000. මේ මුදල නොගෙවීම නිසා ප්‍රධාන ගණකාධිකාරීවරිය මාරු කරන්න කියනවා. ඇති ප්‍රශ්න වෙලා තියෙන්නේ ඕනෑම තැනක දේශපාලකයාගේ ඌමනාවට වැඩ කරන්න නැති හැම කෙනෙකුටම උනේ සංජීතයට යන්න. ඉතින් මේ සිද්ධියේ නරකකම තමයි, මේ වාහනයට අදාළ සිද්ධියේ නරකකම තමයි, මේ වාහනයට ගෙවන්න ඕනේ 5,80,00,000 මුදල ගෙවන්න බැරුව හිර වෙලා තියෙද්දී ඔය ලක්ෂ්මන් කිරියල්ල මහත්තයලා සජිත් ප්‍රේමදාසන් මහත්තයලා හිටපු කැබිනට් එක විසින් අනුමත කරනවා මේ සල්ලි ගෙවන්න කියලා. වංචනික විදිහට අරුන්දික ප්‍රනාන්දුට අරගත්තු වාහන දෙකේ මුදල ගෙවන්න කියලා ඉවරලා කැබිනට් එක තීරණය ගන්නවා. දැන් එහෙම තීරණය ගත්ත මිනිස්සු ආත්මජයරත් මහත්මිය සංචිතයට මාරු කළයන් පස්සේ ඒ වෙනුවෙන් කෑ ගහනවා විශාල විදිහට, මේක 13 ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයන්ට කරපු අසාධාරණයක් කියලා. එපමණක් නෙමෙයි, සමග ජන බලවේගයේ මහලේකම්වරයා විදිහට හිටියේ රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා. රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඇමතිවරයා ලෙස කටයුතු කළා. 2018 වර්ෂයේදී පී හැරිසන් මහත්මයා ඉන්ධන අවභාවිත කරනවා NLEB, ඒ කියන්නේ මේ ජාතික පස් සම්පත් සංවර්ධන මණ්ඩලය. මේ කාරණේ 89න් පස්සේ ඔහු කියනවා මද්දුම්බණ්ඩාර ඇමතිවරයාට ප්‍රධාන ගණකාධිකාරියව මාරු කරන්න කියලා. ඒ වෙලාවේ ප්‍රධාන ගණකාධිකාරීවරලා හිටියේ මම. දැන් ওই සජපේ මහලේකම්, ඒ කියන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන ඇමති, ඔහු මට එන්න කියන, ඔහු හම් වෙන්න කියලා එක දිනක දවල් 12ට පමණ. ඔහු එන්න කියලා මට කියනවා. හැරිසන් ඇමතිතුමා කියන ඔබතුමාව ස්ථාන මාරු කරන්න කියලා. ඒක නිසා කැමති තැනක් තියෙනවා නම් කියන්න කියලා. මම විමසනවා ඔහුගෙන් ඇයි හේතුව කියලා.
එයා කියනවා හේතුව අහන්න ඕනේ නැහැ නිකන් ඇමතිවරුත් එක්ක නිකන් රණ්ඩු වෙන්න ඕනේ නැණි කියලා. පස්සේ මම ඔහුට හේතුව කියනවා. ඔබතුමා හේතුව දැන්නේ නැත්තම් මං කියන්නම් හැරිස් ඇමති හොරෙන් තෙල් ගහලා දැන් අහුවෙලා තියෙන එක තමයි හේතුව කියලා. ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? තමුන්ගේ ඇමති සගයා කර්මුලටම අහුවෙලා ඉන්න නිසා මද්දුම් බණ්ඩාර ඇමති වෙලාය කියනවා. ප්‍රධාන කණගා අධිකාරීතුමා ඔබතුමා කැමති ඕනම තැනක් කියන්න මම එතෙන්ට මාරු වීම දෙන්නම්. මේ කැමති ඕනම තැන කියලා කියන රාජ්‍ය සේවයේ වරප්‍රසාදලා ලැබෙන තැන් තියෙනවා කීපයක්. රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙක් යන්න උත්සාහ කරන තැන තමයි රේගු දෙපාර්තමේන්තුවේ. ඒකේ විශාල ඉන්සෙන්ටිව් එකක් ගෙවනවා. දේශීය ආදායමක සුරාවත් දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය. ඔය හතරට යන්න පොරයක් තියෙන්නේ. එතකොට මේ මද්දුම් බණ්ඩාර ඇමති කියන්නේ නිකන් නෙමෙයි. මේ අල්ලසක්නේ දෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී ඔහුට උත්තර දෙනවා කැමති තැන් වලට යන්නෙත් නැ ඉන්න තැනින් යන්නෙත් නැtei කියලා. එතකොට මගේ ස්ථාන මාරුව නවතින්නේ ඒ ආකාරයට තමයි. නමුත් ඊට පසු කාලයකදී ඔවුන් අපිවත් සංජීතයට අදිනවා. එතකොට මේ අපිට ප්‍රධාන වශයෙන් මතු කරගන්න අවශ්‍ය වුණේ මේ ආත්මා ජයරත්න මහත්මියගේ සංජීතයට ඇදීම කියන කෑල්ලත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඒක ආපසු ගැසීමත් අතරේ තියෙන්නේ මෙවැනිම දේශපාලන ගේමක්. ඒක නිසා රාජ්‍ය සේවයේ දිග්ගටම පවත්වාගෙන ගිහිලා තියෙන්නේ මෙහෙමයි. මට මතකයි 1994 විතර වගේ කාලේ ඒ වන විට ඔය රාජ්‍ය පරිපාලන ඇමති වෙ හිටපු රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා මොණරාගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරේ. ඒ කාලය තුල මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් තිබුණා දැව බලපත් නිකුත් කිරීම සහ කොන්ත්‍රාත්. දැව බලපත් නිකුත් නොකිරීම නිසා තනමණිල්ල ප්‍රාදේශීය ලේකම් මානවඩු මහත්තයවයි බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සිල්ව මහත්තයා දෙන්නම දැම්මෙත් ඔය සංචිතයට. ඒක නිසා සංචිතය කියලා කියන්නේ අර මේ මිනිසුන්ට දඬුවම් දීම සඳහා නීත්‍යානුකූල නොවන විදිහට දඬුවම් දීම සඳහා තියෙනා වූ ස්ථානයක්. එහෙම ස්ථානයක් නැහැ. රාජ්‍ය පරිපාලනයේ සංචිතයේ ස්ථානයක් නැහැ. අපි මේ සාකච්ඡාව පවත්වන්නේ වෙන කිසිවක් නිසා නෙමේ. ස්ථානයක් නැති දඬුවම් දීමේ සංකල්පීය තනක් බවට පත් කරන තියෙන මේ සංචිතය අහෝසි කරගන්න ඒකට රජයේ නිලධාරීන්ව මේ ආකාරයට දඬුවම් ආකාරයට ස්ථාන මාරු කිරීම වළක්වා ගැනීම සඳහා ප්‍රවේශයක් ගැනීම සඳහා මේ වගේ සිද්ධීන් දිගටම සිදුවෙමින් පවතින මේ පහුගිය කාලයේ පුරාම තියෙනවා. දැන් ඔබට මතක ඇති අපි මීට මාසයකට විතර පමණ තමයි ඇමතිවරුන්ගේ බිල්පත් ගෙවීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බේ. එතෙන්දී අපි කිව්වා මහින්ද අමරවීර ඇමතිවරයාගේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ බිල්පත් මේ මෑතකදී ඒක කැබිනට් ඇමතිවරේ ඒ අමාත්‍යාංශයෙන් තොරතුරු නිලධාරියා තොරතුරු දුන්නයි කියලා තොරතුරු දුන්නේ කොහොමද කියලා විමසලා තියෙනවා. ඒ කියන්නේ තොරතුරු දුන්නේ විමසලා තියෙන ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා. එතකොට තමුන් කරන්නා වූ වැරදි වැඩ එලිදරව් කරන මාර්ග පවා වසමින් ඉන්නේ මේ ඇමතිවරු. ඉතින් දැන් මට මතකයි මහින්ද අමරවීර ඇමතිවරයාගේ බිල් එක ගෙව්වේ වැරදීමකින් අමාත්‍යාංශයට පැමිණීම නිසායි කියලා තමයි අර්ථකථනය කරලා තිබුණේ. ඒක නිසා අද දවසේ විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන් අතිරේක ලේකම්වරු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු ප්‍රධාන ගණකාධිකාරීවරු මේ සියලු දෙනාටම සිද්ධ වෙලා තියෙනවා ඇමතිවරුන්ගේ අභිලාෂය අනුව වැඩ කරන්න. ඇමතිවරුන්ගේ අභිලාෂයට එකඟ නැතිනම් ස්ථාන මාරුවලා යන්න පුළුවන්. එහෙම නැතිනම් සංචිතය තියෙනවා. අපේ ජාතික ජනබල වේගයේ වෘත්තිකයන් විදිහට අදහස් කරන්නේ මේ වගේ අවස්ථාවල එන්න ඉඩ දෙන්න එපා. අපි විසින් පිළිටවන රජයක් යටතේ සංචිතයක් කියලා දෙයක් අපි තියන්නේ නැහැ. රජයේ නිලධාරියෙක් වැරද්දක් කළාන් පස්සේ රජයේ නිලධාරියෙකුට විරුද්ධව පීවර ගැනීම සඳහා ඉතාමත් පැහැදිලිව තියෙනවා මේ ආයතන සංග්‍රහය. ආයතන සංග්‍රහය පැහැදිලිව කියනවා රජයේ නිලධාරියෙක් වැරද්දක් කළාන් පස්සේ එයාට අදාළ මූලික විමර්ශනයක් කරන්න. මූලික විමර්ශනයක් කරලා ඉවරලා එයා වැරද්දක් කළා තියෙනවා නම් ඊට අදාළව එයාට චෝදනා පත්‍රයක් නිකුත් කරන්න. චෝදනා පත්‍රය විභාග කරලා ඉවරලා එයාට එක්ක දඬුවමක් දෙයි. එහෙම නැතිනම් දඬුවම නිදහස් කරන්න මොකක් හරි එකක්. එහෙම විධිමත් ක්‍රමයක් තියෙද්දී නිලධාරීන්ට බොරු චෝදනා අදාළ ඉවරලා ස්ථාන මාරු කළාන් පස්සේ සංචිතවලට ඔවුන් සංචිතයේ ටික කාලයක් ඉඳද්දී ඊට පස්සේ සල්ලි තියෙන කෙනෙක් උසාවියට ගියොත් එහෙම උසාවියේදී මේ නඩු විභාගයට ගැනීම වැළැක්වීම සඳහා මාස 3ක් 4ක් ගියාන් පස්සේ කරන වැඩේ සමත යෝජනාවක් ඉදිරිපත් කළා. හිමින් සැරේ කොහට හරි මාරු කරලා දානවා. ඉතින් මේ தත්ත්වය නිසා තමයි මේ රාජ්‍ය සේවයේ සම්පූර්ණයෙන්ම මේ විදිහට මේ වෙලා තියෙන්නේ. අපි ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගෙන් විශේෂයෙන්ම මේ උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම්වරියගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේක ඔබගේ ප්‍රශ්නයක් විදිහට සලකන්න. මොකද මේ සංචිතයට දාපු පළවෙනියා නෙමෙයි. එයා අන්තිමයා වෙන්නෙත් නැහැ. එතුමිය දැනට කටයුතු කරලා තියෙන ආකාරය
රජයේ නිලධාරියෙක් විසින් කටයුතු කළ නියම ආකාරය. රජයේ නිලධාරියෙක් විසින් රජයේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන පරිදි තමයි කටයුතු කළුවන්නේ. අපිට තියෙන තොරතුරු අනුව ඇයට විරුද්ධව යොදාගෙන තියෙනා වූ ලිපි ලේඛන අතරේ කූට ලේඛනක් තියෙන බව තමයි තහවුරු වෙමින් පවතින්නේ. ඒක පිළිබඳව ඉදිරියේදී අපිට කතා කරගන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ආවොත් ඇයට සිද්ධ වෙච්ච අසාධාරණේ සම්බන්ධයෙන් සහ ඇයට සිද්ධ වෙච්ච අපහාසය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ සියලුම නිලධාරීන්ට අත්වල බැඳ ගන්නා ලෙස අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.